පියකු සිය දරුවන් දෙදෙනා සමග දුම්රියට පැන දිවිහානි කරගත් අවාසනාවන්ත පුවතක් පොළොන්නරුව වැලිකන්ද බෝවත්ත ප්‍රදේශයෙන් වාර්තා වනවා. පොලිසිය සිදු කළ නිරීක්ෂණවලදී අනාවරණය වී ඇත්තේ පවුල් ආරවුලක් මෙම සිදුවීමට මුල් වී ඇති බවයි. මඩකලපුවේ සිට කොළඹ දක්වා ධාවනය වූ දුම්රිය ඊයේ රාත්‍රියේදීත් සුපුරුදු ලෙස සිය ගමන ආරම්භ කරමින් පොළොන්නරුව බැලිකන්ද බෝවත්ත ප්‍රදේශය වෙත ළඟා වෙමින් තිබුණා. රාත්‍රී 7:30 පමණ වන විට දුම්රිය බෝවත්ත ප්‍රදේශයට ළඟා වූ අතර එම අවස්ථාවේදී දුම්රිය ආසන්නයේ සිටි පියෙක් සහ දරුවන් දෙදෙනෙක් එක්වරම දුම්රිය මාර්ගයට පැමිණ එහි හිඳගෙන තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ පසුව ඔවුන් තිදෙනා ධාවනය වෙමින් පැවති දුම්රියට යට වූ බවයි. මෙලෙස මියකියේ බෝවත්ත සුන්දර මහදේවි ගම්මානයේ පදිංචිව සිටි 40 හැවිරිදි කදිරවේලන් විජයසූරිය නැමැති පුද්ගලයෙක් සහ ඔහුගේ 5 හැවිරිදි හා 11 හැවිරිදි පුතුන් දෙදෙනෙක්. මියගේ පුද්ගලයා තිදරුපියෙක් වන අතර ඔහු කුලි වැඩ කරමින් තිවිසරි කරගෙන තිබුණා. සුද්‍රමූල ණය කියලා ණය ලබා දෙන ආයතන මේවා ලබා දුන්නට පස්සේ මෙයාලට මීයක් කඩලා මාළුවේ කලලා ඒ ණය ගෙවන්න බෑ. එකට එකක් තා ධාරානිත පාත පොලිය. ඉතින් ඊට පස්සේ ඇතිවෙච්ච ආර්ථික ප්‍රශ්නත් එක්ක බිරිඳ ලොකු පුතා සමග කොළඹ ප්‍රදේශයේ සේවයට ගිහිල්ලා තියෙනවා. මියකිය කදිරවේලන්ගේ බිරිඳ මීට මාස 7කට පමණ පෙර සිය වැඩිමල් පුතු සමග කොළඹ රැකියාවකට ගොස් මෙතෙක් නිවසට පැමිණ තිබුණේ නැහැ. කදිරවේලන් විසින් අවස්ථා ගණනාවකදී සිය බිරිඳට නිවසට පැමිණෙන ලෙස දන්වා තිබුණද ඇය නොපැමිණීම නිසා ඇය ගෙන්වා දෙන ලෙස ඉල්ලමින් ඊයේ වැලිකන්ද පොලිසියට පැමිණිල්ලක්ද කර තිබෙනවා. ඒ අනුව පොලිසිය විසින් අදාළ කාන්තාවට දුරකථන ඇමතුමක් ලබා දී ඇති අතර ඇය පවසා ඇත්තේ මාස කිහිපයකින් යළි නිවසට පැමිණෙන බවයි. කෙසේ වෙතත් ඇති වූ සිත්තැවුල මත සිය පුතුන් දෙදෙනා සමග කදිරවේලන් ඊයේ රාත්‍රියේ දුම්රියට පැන සිය දිවි හානි කරගෙන ඇති බවට පොලිසිය සැකපල කරනවා. මේ අතර ඉහළ යන සේදිවි නසා ගැනීමේ සිදුවීම් පාලනය කිරීමේ අරමුණින් පැය 24 පුරා ක්‍රියාත්මක 13:33 දුරකථන අංකයක් හඳුන්වා දීමට ස්වේච්ඡා සංවිධානයක් වන CCC පදනම ක්‍රියා කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ පාපැදි සවාරියක්ද පසුගියදා දිවයින පුරා පැවැත්වුණා. ඔබ යම් මානසික පීඩාවකට ලක්වුවහොත් 13:33 දුරකථන අංකයේ ඇමතීමෙන් විශේෂඥයන්ගෙන් නොමිලේම ඊට උපදේශන ලබා දීම මෙහිදී සිදු කරනු ඇති. ඕනෑම අවස්ථාවක ඔබට මානසික පීඩනය දැනුනොත් වෙන පිහිටක් නැහැ කියලා දැනුනොත් කරුණාකරලා 13:33 කියන මේ දුරකථන ඇමතුමට සම්බන්ධ වෙලා භාෂා තුනෙන්ම කතා කරලා නිර්නාමිකව අවශ්‍ය සහනය ලබා ගන්න පුළුවන්. හින්දු කෝවිල් තුල හෝ එහි සීමාව තුළ සිදු කරන සත්ව බිලි පූජා තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා. අමාත්‍ය DM ස්වාමිනාදන් මහතා මේ පිළිබඳව ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු මාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා. දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන්. 2008 වසරේ සතුසු ආයතනයේ සිදු වූ මූල්‍ය වංචාවකට අදාළව හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු සැකකරුවන් තිදෙන ජලයේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණය අද නියෝග නිකුත් කරනු ලැබුවා. මේ අතර තමන් රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය නීති විරෝධී යයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කර ඇති පෙත්සම හෙට දින යළි සලකා බැලීමට නියමිතයි. අනුරාධපුර කහටගස්තිගලිය දිගන් හල්මිල්ලාය ප්‍රදේශයේට ඊයේ පස්වරුවේ වැසි සමග හමාගිය තද සුළඟකින් ප්‍රදේශයේ නිවාස 29කට සහ ගෘහ උපකරණ රැසකට හානි සිදුව තිබුණා. පොළොන්නරුව අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානයේ නීති විරෝධී අයුරින් මුවන් දෙදෙනෙකු සහ ඉත්තෑවෙකු දඩයම් කළ අයෙක් ඊට යොදාගත් ගිනි අවිය සමග සිය බහරයට ගැනීමට අංගමැඩිල්ල හා රවුම්පාර වනජීවි නිලධාරීන් අද අලුයම සිදු කළ ඒකාබද්ධ වැටලීමකදී සමත් වුණා. දියකබ පුහුණු යුද අභ්‍යාසයේ සිව්වන දිනය අදයි. එය පැවැත්වුණේ වැලිකන්ද දුම්රිය ස්ථානයේ කේන්ද්‍ර කරගනිමින්. Then around the world visheshanga ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ ජක්තියල් දිස්ත්‍රික්කයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 52 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. බස් රථයේ තිරිංග පද්ධතිය හටගත් දෝෂයක් අනතුරට හේතු වන්නට ඇති බවට සැකපල කරනවා. උතුරුදිග නයිජීරියාවේ නසරාවා ප්‍රාන්තයේ ඉන්ධන පෙරවුම් හලක් වෙත ගෑස් නිකුත් කරමින් තිබූ බවුසරයක් පිපිරීමෙන් 30කට අධික පිරිසක් මියගොස් තිබෙනවා. තුවාල ලැබූ පිරිස 100කට ආසන්නයි. අනතුරට පත් වැඩි පිරිස සිද්ධිය නැරඹීමට ගිය අය බවයි බලධාරීන් පවසන්නේ. ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම අද ඩුබායි බලාපිටත්ව ගියා.
රටවල් 6ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 15 වනදා ආරම්භ වෙනවා. කණ්ඩායම ඉතාමත් හොඳට සූදානම් වුණා. ඉතින් හොඳින් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මාලිංගට මම නායකෙක් විදිහට ඉතාමත් බැක් කරනවා. මොකද ඔහු පන්දු වාර 20යි 20 පමණයි ක්‍රීඩා කරලා තිබුණේ. නමුත් මම විශ්වාස කරනවා ඔහුගේ මේ අත්දැකීම් මෙවැනි කුසලානයකදී ඉතාමත් වටිනවා. ඒක කණ්ඩායමකවත් ලේසියට ගන්න බෑ. අපේ මිස්ටේක්ස් පුළුවන් තරම් අඩු කරලා ක්‍රීඩා කරන්න ඕනේ. මගේ ක්‍රිකට් ක්‍රීඩා කරන්න පුළුවන් කාලය කෙටි නිසා මට ඒ කාලය තුල අවස්ථාවක් හම්බෙන්නේ නැත්තම් මට බලන් ඉඳීමේ තේරුමක් නැහැ කියන මතය මම හිතියා. මම දිගටම ක්‍රීඩා කරගෙන ගියා. මම කලදාරින්න ප්‍රෙෂර් එකක් දදායිද මම පොම් කරන විදියට. අවසානයේදී මට නැවතත් අවස්ථාවක් හම්බුණා ජාතික කණ්ඩායම ක්‍රීඩා කරන්න. ගොඩක් දෙනා කියනවා ලසිද්දේ කටහින්න තමයි ලසිද්ද කණ්ඩායම ස්ථානයේ අහිමුනේ කියලා. දැන් ඉස්සරහට කට පරිස්සම් කරගන්නද? මම හිතන්නේ ක්‍රීඩකයෙක් විදියට ක්‍රීඩාව රැක ගැනීම තමයි වැදගත්. මගේ අරමුණ ක්‍රීඩාව රැක ගැනීම. ඒකේ බාහිර දේවල් බාහිරින් ඉන්න කටට ඕන විදියට විශ්ලේෂණය කරන්න පුළුවන්. හැබැයි මගේ මේ වෙලාවේ අරමුණ මගේ ක්‍රීඩකයන් 15 දෙනාත් ශ්‍රී ලංකා ක්‍රිකට් රැකගැනීම පමණයි. ඒක නිසා මම ඒ වෙනුවෙන් කතා කරන එක මම නවත්තන්නේ. නමුත් ඒ කතා කරන දේවල් බාහිරින් බලලා අයිමත් කියන්න තියෙන්නේ පොත්කට ගාලා අරටු ගැන කියන්න එපා කියන එක තමයි. මේ අතර සිංගප්පූරුවේ පැවති 11 වන ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියේ කිරුළ හිමි කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් දිවයිනට පැමිණියා. වසර 9කට පසු ආසියානු කුසලානයේ හිමි කරගත් ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් එහිදී උත්සවයක් සංවිධානය කර තිබුණා. හැමෝම කියනවා මම නිසා තමයි මැච් එක දිනුව කියලා. මගේ එකම ඇඩ්වාන්ටේජ් එක හයිට් එක. ඒ වුණාට මේක ටීම් ෆෝට් එක. හැමෝම මට උදව් කරපු නිසා තමයි මට මේ නම එන්න පුළුවන්නේ. ආග්‍රහණය පිළිබඳ ගොඩක් සතුටුයි. අපේ කණ්ඩායමේ හැමෝම එකතු වෙලා වුණු කාරණිය තිලකා ජනදාස මහත්මියත් එක්ක අපි මේ ගමන ආවා. ප්‍රකාශය 24/7 නාලිකාවෙන් අපේ ඉංග්‍රීසි පුවත් ප්‍රකාශය අද රාත්‍රී 10:30ට වාද පිටිය.